ලංකාවේ සුප්‍රකට බර්ගර්වරු අද වෙනකොට ලංකාවේ ජනගහනයෙන් අතිශය අඩු ප්‍රතිශතයක් බවට බර්ගර්වරුන් පත් වෙලා තියෙනවා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විදිහට ප්‍රකාශයට පත් කිරීමත් සමග ඔවුන් බොහෝ දෙනෙක් ලංකාව හැර දාලා විදේශ රටවලට විශේෂයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණා. මේ නිසා ලංකාවේ බොහෝ ශාස්ත්‍රවලට සංස්කෘතික විවිධත්වයට ඇතිකලේ පිරවිය නොහැකි හිස්තැනක්. අපි අද ඔබට මතක් කරන්න යන්නේ ලංකාවේ නම බබලවපු බර්ගර්වරුන් කීප දෙනෙක් පිළිබඳව. තවමත් අපේ හතරවටේ channel-ේ subscribe කරලා නැත්නම් ඒක කරන්නත් පුංචි bell සලකුණ click කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම දැනගන්න මේ වීඩියෝව share කරන්නත් අමතක කරන්න එපා. Duncan White 1948 වර්ෂයේදී පැවති ඔලිම්පික් ක්‍රීඩාවලියේ මව්බිමට රිදි පදක්කමක් දෙනා දීමට මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා සමත් වුණා. ඒ මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව සඳහා සහභාගී වෙමින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු මලල ක්‍රීඩාව තුලින් දක්වූ දක්ෂතා නිසා ත්‍රිත්ව සිංහයා සම්මානෙන් පුදනු ලැබුවේ. එහෙත් විනය හේතු මත එම සම්මානය ඔහුගෙන් ඉවත් කෙරුණු අතර ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසුව යලිත් ඔහුට එම සම්මානය ලබා දීමට ත්‍රිත්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කළා. ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ ඔහු පසුව ක්‍රීඩා උපදේශකයෙකු සහ දේශකවරයෙකු ලෙස කටයුතු කළා. 1998 වර්ෂයේදී ඔහු වෙත දේශමාන්‍ය සම්මානය පිරිනැමීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළා. මොරින් හින්ගර්ට් 1955 වර්ෂයේදී පැවති මිස් යුනිවර්ස් තරගය සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ඇය එහි දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. ඇය තබා තිබෙන මෙම වාර්තාව මෙතෙක් කිසිවෙක් බිත දමා නැහැ. ඇයගේ මෙම ජයග්‍රහණය ලංකාව පිළිබඳ විශාල කතාබහක් ඇති කිරීමට සමත් වූ අතර පසුව ඇය හොලිවුඩ් නිළියක් බවට පත් වුණා. වර්තමානයේදී ඇය ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙනවා. රමනී බර්තලමියුස් 1985 වර්ෂයේ මිස් යුනිවර්ස් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඇයයි. ලංකාව තුළ අතිශය ජනප්‍රිය නිළියක් බවටද ඇය පත් වුණා. ඇයගේ අකල් මරණය බොහෝ ප්‍රේක්ෂකයන්ව දැඩි ලෙස කම්පනයට පත් කළ අතර අදටත් ඇය පිළිබඳව ප්‍රේක්ෂකයන් කතාබහ කරනවා. ඩෙස්මන් කෙලි වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන මේ විශිෂ්ට ගායකයාව අද වන විට ලංකාවේ බොහෝ දෙනෙක්ට අමතකව ගොස් තිබෙනවා. කෙසේ නමුත් ජීවිතයේ සන්ධ්‍යා සමය ගත කරන ඔහුට ඔස්ට්‍රේලියාව තුළ පවතින ජනප්‍රියත්වයේ කිසිදු වෙනසක් නම් සිදු වී නැහැ. ඊට හොඳ උදාහරණය වන්නේ මේ වන විට ගීත ගායනා ශාස්ත්‍රයෙන් ඔහු විශ්‍රාමගෙන සිටියත් ඔහුට ඇති ඉල්ලුම අඩු නොවීමයි. මයිකල් ඔන්ඩච්චි 1992 වර්ෂයේදී මයිකල් ඔන්ඩච්චි විසින් රචනා කළ ද ඉංග්ලිෂ් පේෂන්ට් කෘතිය සඳහා බුකර් සම්මානය පිරිනැමුණා. ඔහු විසින් තමන්ට ලැබුණු එම ත්‍යාග මුදල භාවිතා කරමින් ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලය සමග එක්ව ග්‍රේෂන් භාරය නිර්මාණය කරන ලද්දේ ලංකාවේ ඉංග්‍රීසි ප්‍රබන්ධ රචනය දිරිමත් කිරීම සඳහායි. 2018 වර්ෂයේදී බුකර් සම්මාන උළෙලේ 50 වැනි සංවත්සරයේ සැමරීම වෙනුවෙන් පැවැත්වුණු සම්මාන උළෙලේදී බුකර් සම්මානයේ හිමි වූ හොඳම නවකතාවට පිරිනැමුණු ගෝල්ඩන් බුකර් සම්මානයද ඔහු වෙතම පිරිනැමුණා. ජෝර්ජ් කීට් පසුගියදා කතාබහට ලක්වුණු පැන්ඩෝරා පේපර්ස් හෙළිදරව්වේදී තිරු නදේශන් සතුව ජෝර්ජ් කීට්ගේ විශාල කලාකෘති ප්‍රමාණයක් තිබූ බව සඳහන් වුණා. ජෝර්ජ් කීට් ලංකාවේ චිත්‍රකලාව තුළ සුවිශාල වෙනසක් සිදු කළ අතර මේ නිසාම ඔහුගේ චිත්‍ර ඉහළ වටිනාකමකින් යුක්තේවා වුණා. බොහෝ දෙනෙක් නොදන්නා වුණත් ඔහු විශිෂ්ට ගණයේ කවියෙකුද වූ අතර ඔහු තම කවි පොත් සඳහාද ඔහුගේ චිත්‍ර එකතු කරනු ලැබුවා. ජැකලින් ෆර්නාන්ඩස් වර්තමානයේ ඉන්දියාවේ යුහානි ලබා තිබෙන විශාල ජනප්‍රියත්වයට පෙර ලංකාවේ නම ඉන්දියාව තුළ බැබලවීමට සමත්පුණු නිළියක් විදිහට ජැකලින්ව හඳුන්වන්න පුළුවන්. මිශ්‍ර ජනවාර්ගික පවුලක උපත ලැබූ ඇය තම මව්බිම කෙරෙහි අප්‍රමාණ ආදරයක් දක්වන තැනැත්තියක් බව බොහෝ අවස්ථාවල පෙන්නුම් කර තිබෙනවා. එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ වීඩියෝව පිළිබඳ ඔබේ අදහස් පළ කරන ගමන් මේ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ ලයිස්තුවට ඇතුළත් වෙන්න ඕන තව බර්ගර් ජාතිකයෝ ඉන්නවා නම් ඒ අය ගැනත් කමෙන්ට් කරන්න කියලා අපි ඉල්ලනවා. තවත් මෙවැනි වැදගත් වීඩියෝවකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.